මේ උරගයෝ කියලා කියන්නේ ඇත්තරම මිනිස්සු අතින් ගොඩක් හිංසාවට පීඩාවට ලක්වෙන සත්ව කොට්ටාසයක්. මොකද මේගොල්ලොන්ට හැමෝම බයයි, හැමෝම ප්‍රතික්ෂේප කරනවා, හිරිගිතයි. ඉතින් ඒ නිසා දකින දකින සෑම සර්පයෙක්ම විස සහිත සතෙක් විදියට හඳුන්වන්න උත්සාහ කරනවා. මෙයා ඇත්තරම අපි මාපිල් පවුලේ විශාලම ශරීරයේ තියෙන සර්ප විශේෂය. අපි මෙයාට නාගමාපිලා කියලා හඳුන්වනවා. එතකොට මෙයාට නාගමාපිලා කිව්වට ඇත්තටම මෙයා ලේ මාපිලාගේම වර්ණ වෙනස් වූ අනිත් ප්‍රභේදය. එතකොට ලේ මාපිලා කියන සර්පයාම තමයි ඇත්තටම මේ ඉන්නේ. එතකොට මේ ලේ මාපිලා කියන සර්පයා ගැනත් ගොඩාක් අය හිතාන ඉන්නේ මෙයා වහලේ එල්ලිලා නිදාගෙන ඉන්න පුද්ගලයෙකුගේ ලේ බොනවා කියන මතය. ඉතින් ඒක බොහොම වැරදි අර්ථයක්. මොකද කොයිම සර්පයෙක්වත් ලීබීලා කෙනෙකු මරණයට පත් කරන්නේ. ගොඩක් වෙලාට දැන් මේ වගේ සතෙක් නිවසකට ආපුවාම බොහෝ වෙලාවට ඇමතුමක් හරහා මාව දැනුවත් කරනවා. එතකොට මම බොහොම ඉක්මනින් එම ස්ථානෙට ගිහිල්ලා මුලින්ම මේ සතාට යම්කිසි හානියක් වෙලා තියෙනවද කියන එක පූර්ණ පරීක්ෂාවකට ලක් කරනවා. දැන් ඒ නිවසකට ඇතුල් වෙනවා නම් ඒ ඇතුල් වෙන මොහොතේ පවා ඒ අපට බොහොම සෝදිසියෙන් ලොකු මෙහෙයුමක් කරන ආකාරයට තමයි ඒක මම බොහොම සූක්ෂම කරන්නේ. මොකද අපිට ඉලක්ක සහගත සර්පයෙක් ගිය ඇතුළක හිටියට අපිට නොපෙනෙන තවත් විස සහිත සතෙක් ඒ ආසන්නයෙම ඉන්න පුළුවන්. ඉතින් අපි ප්‍රධාන ඉලක්කයට යන්න පෙර ඒ අපට ලොකු සෝදිසියක් විපරමක් දක්වලා තමයි ඇත්තටම මම ප්‍රධානම අපිට ඇහැ ගැටුණ සර්පයා ළඟට යන්නේ. ඊට පස්සේ එයාව බොහොම පරිස්සමෙන් එතනින් එයාට හිරිහැරයක් නොවන විදිහට සීරිමක්වත් අවම වශයෙන් සිදු නොවන විදිහට බොහොම පරිස්සමෙන් එතනින් ඉවත් කරලා දෙනවා. ඊට පස්සේ ඒ සතාව මාගේ නිවසට අරගෙන එනවා. දින කීපයක් මාගාව තියාගන්නවා. ඒ සඳවලා තියෙන කාලේ පුරාවට මෙයාව බොහොම ආදරෙන් රැකබලා ගන්නවා. විස වුණත් ආහාර ඖෂධ ඒ සියල්ල මා විසින් ලබා දෙනු ලබනවා. ඊට පසුව මම මේ සත්තු විල්පත්තු ජාතික වනෝද්‍යානයට නිදහස් කරනු ලබනවා. විශේෂයෙන් කියන්න ඕන උග්‍ර විස සර්පීම් පමණයි මම ගොඩක් වෙලාවට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිදහස් කරනු ලබන්නේ. සුළු විස සහ නිර්විස කාණ්ඩයට අයිති වෙන සර්පයෝ කොයිම වෙලාවකවත් අපි ඈතකට බැහැර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේගොල්ලෝ අපි අවට වටපිටාවෙම ජීවත් වෙන්න ඕන. කොයිම වෙලාවකවත් නිවසකට හරි නිවස ඇතුළට හරි සර්පෙක් කැවිලා ඉන්නකොට කලබල වෙන්න හොඳ නැහැ. ඊට පස්සේ අපි කල්පනා කරන්න ඕන ඒ සඳහා ගන්න ඕන සරලම විසඳුම මොකක්ද කියන එක. දැන් උදාහරණයක් ඇටියට ඔන්න කාමරයක ඉන්නවා නම් සර්පයා අපි දැනගන්න ඕන කාමරයේ සජීවි අය, එහෙම නැත්නම් මිනිස්සු වෙන්න පුළුවන්, සොරතල් සත්තු වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් නාගෙක් රිංග ගන්නවා කාමරයට. කාමරයට රිංග ගත්තාම අපි බොහොම සූක්ෂම කාමරෙන් බැහැර වෙන්න ඕනේ. ඒ වගේම අපිට හිතවත් මම අර කිව්වා වගේ සුරතල් සතුන් ඉන්නවා නම් ඒගොල්ලොත් බොහොම ප්‍රවේශමෙන් ඉවත් කර ගන්න ඕනේ. ඉවත් කරගෙන ඒ කාමරේ වහ ගන්න ඕනේ. ඒ කියන්නේ එයාව ඒ ආරක්ෂා සහිතව ඒ කොටස තුල රඳව ගන්න ඕනේ. ඊට පස්සේ ඒ සර්පයාට හිරිහැරයක් හානියක් නොවන විදිහට එයාව එතනින් ඉවත් කරන්න හැකියාව තියෙන කෙනෙක් සම්බන්ධ කරගෙන එයා වෙතින් ගෙනල්ලා සතාව ඉවත් කර ගැනීමට කටයුතු කරන්න ඕනේ. එහෙම සම්බන්ධ කරගන්න බැරි නම් මේ සත්තු ඉවත් කරගන්න උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියෙක්ට කාමරේ ඉන්න සර්පයා අපිට පුළුවනි අඩි 5ක් විතර වගේ සතාට රිංග ගන්න පුළුවන් බට කෑල්ලක් අරගෙන එක පැත්තකින් ආවරණය කරලා අනිත් පැත්ත සර්පයා ඉන්න තැනින් පෙරලලා තියන්න. පෙරලලා තියලා මේ සර්පයාව එළවන ස්වභාවයක් අපිට පුළුවන් කෝටුවකින් හරි මෙයාට අවදි කිරීමක් කරන්න. ඊට පස්සේ මෙයා කරන්නේ අර බටේ ඇතුළට නිකම්ම රිංග ගන්නවා. රිංග ගත්තට පස්සේ ඒ කොටසත්, ඒ කියන්නේ ඒ පැත්තත් වහලා ඈතකට ගිහිල්ලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර උපක්‍රමශීලීව අපිටත් හානියක් නොවන සහ සතාටත් හානියක් නොවන විදිහට බුද්ධිමත්ව කල්පනා කරලා ඒ සතාව එතනින් ඉවත් කරන්න කටයුතු කරන්න පුළුවන්. සර්පයෝ කියන්නේ ආහාර ධාමිය තුල සුවිශේෂ කාර්යභාරයක් කරන සත්ව කොට්ටාසයක්. මේගොල්ලු නැත්නම් ඇත්තටම අනිත් සියලුම සත්තුන්ගේ පැවැත්ම නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඊට වඩා මේ උග්‍රවිස සත්තුන්ගේ වටිනාකම ඉතාම ඉහළයි. මොකද මීයෝ මර්ධනය කිරීම පමණක් නෙවෙයි සර්පේන්ට පහලින් ඉන්න. දැන් අපි දන්නවා නාගයා ගත්තොත්, පොළඟා ගත්තොත් ඒගොල්ලන්ට පහලින් ඉන්න සියලුම සර්ප ප්‍රජාව වෙන්න පුළුවන්, වෙනත් සත්වයින් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉතාම අපූර්වට ස්වභාවිකවම පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා විස සහිත සත්තුන්ට. හෘද රෝග, පිළිකා, පෙනහලි රෝග ආදියට අවශ්‍ය කරන ඖෂධ නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ පොළොංගුන් නාගයින් වගේ සර්පයින්ගේ විස යොදා ගනිමින්. ඉතින් මේ සර්පය කියන්නේ අපිට තියෙන
ලොකු සම්පතක්. මේ සම්පත විනාශ කරන්න හොඳ නෑ. මේ සම්පත අපිට පුළුවන් විදිහට රැකබලා ගන්න ඕනේ. නමුත් විස සහිත සත්තු ගැවසෙනවා නම් අපේ නිවෙස් ඇතුළත නිවෙස් ආසන්නව ඒගොල්ලෝ අපේ සීමාවෙන් ඔබට ගිහිල්ලා, එහෙම නැත්නම් අපේ සීමාවෙන් ඈතට ගිහිල්ලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවකට නිදහස් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ බොහොම වටින, මේ බොහොම සුන්දර සත්තු රැකගන්න කියන ආරාධනාව හැමෝටම කරන. මොකද අපි වගේම මේ හැම සතෙක්ම මේ මහ පොළොව තුළ ජීවත් වෙන්න ඕනේ. එහෙම ජීවත් වුණොත් විතරයි මේ ලෝකේ සුන්දර වෙන්නේ.